ඉස්සෙල්ලා මේ යාට ඩෙන්ගු වුණා කියලා දෙනවා. ඉතින් යාට ඉතින් මේ සංජිතය යන්න බෑ. ඉතින් යා වෙනුවට අපි වුණු කරුත් එක්කයි නායකත් එක්ක කතා කළා. අපි අසිත වනයන්ඩෝ මේ කණ්ඩායමට එකතු කරන්න අපි එකඟ වුණා. මොකක් කියලාට සෙකන්ඩ් ස්ටේට් එක ඇවිලබල් වෙයි. මොකක් කියලාට අපි ගන්න දන්නේ පාස්පෝර්ට්ස්ලා දෙන්නයි ෆිනල්ලා දෙන්නයි. ඉතින් අද පාස්පෝර්ට්ස්ලා අපි දැනට සොරන්න නැතුව ධෛර කුමාරයි කසුම් රාජිතයි විශ්වයි. කසුම් රාජිතයි විශ්වයි සවුත් ඇප්‍රිකාවේ ඉතාමත්ම හොඳින් පදිරුවා. ඉතින් ඒ කියන්නේ එහෙ තියෙන මේක රාවල් පින්දි වෙලා තියෙන විකට් එක උගත් තනකොළ තියෙනවා නම් සමහරක් විට පාස් බෝලර්ස්ලා තුන්දෙනාම ගහන්නේ ඉතින් ධෛර කුමාර ඉන්නවා. සුරංග ලක්මන් නැති එක පාඩුවක් වෙන්නේ එයාට අර එක්ස්පීරියන්ස් එකක් තියෙනවා. එයා ක්‍රිකට් එකේ හෙල්ප් එකක් තියෙනවා නම් එයා උගත් වැදගත් ශ්‍රී ලංකා ටීම් එක. මම හිතන්නේ පළවෙනි ටෙස්ට් මැච් එකට අපිට පාස්පෝර්ට් එක තුන්දෙනා ඉන්නේ. ඒ තුන්දෙනා මම හිතන්නේ ඇති වෙයි. මොකද මුලක් වෙලාවට මම කෝච් එකත් කතා කරාම එයාගේ අදහසක් තියෙන්නේ අපි පාස්පෝර්ට්ස්ලා දෙන්නයි ස්පිනර්ස්ලා දෙන්නයි ගහලා මුලක් වෙලාවට ධනංජය සිල්ලා 6-4 7-4 බැට් කළා. එයාත් ඒකෙන් පස්සේ මේ පන්දු යවන්න හැටියට අපිට අපේ සංජිතේ ඉන්නවා. ඉතින් මම හිතන්නේ සුරංගගේ අඩුවක් තියෙනවා. ඒනකට මම හිතන්නේ ඒක අපිට යම් කිසි මට්ටමකට පිරිමා ගන්න පුළුවන් කියන එක තමයි මගේ අදහස.